මහරතුන් වහන්සේ මේ අවිමුත්තං චිත්තං උනාට පස්සේ මේ ආපෝ තේජෝ වායෝ ශරීර ගෝඩුව වහන්සේ දේශනා කළා මේ මාර්යාට අයිති වෙන ශරීර කූඩුව මාර්යාට ආපෝ වාර දෙනවා මාර්යාගෙන් ණයට ගත්තදී මාර්යාගෙන් ණයට ගත්තේ නැත්නම් ආය මරණයටපත් වෙන්නේ නැහැ. එතකොට අරහතුන් වහන්සේ මේ දැන් අරහතුන් වහන්සේ ආයි මාර්යාගෙන් ණයට ගන්න නැහැ. ආයි ණය දෙන්නෙත් නැහැ, ගෙවන්නත් නැහැ, දුක් විඳින්නෙත් නැහැ, මොකක්වත් නැහැ. එතකොට අරහතුන් වහන්සේ මේ මාර්යාට අයිති වෙන්නේ නැත්නම් මේ මනෝමය කාය නෑ අවිමුක්තන් නෑ සියලුම සංකත ධර්ම මාර්යාට අයිති, අසංකත ධර්මයක් පමණයි මාර්යාට අයිති නැහැ. මාර්යාගේ පාලනයෙන් තොරයි අසංකත ධර්මය. අසංකත ධර්මයේ එකම අසංකත ධර්මය නිබ්බාන නියොන. අනික් සියලු දේ පැවැත්ම තුල තියෙන සංකත ධර්ම මාර්යාට, මාර්යාගේ පාලනයට යට අයිති. දැන් අරතුන් වහන්සේ මේ දැන් මනෝමය කය බුද්ධ මේ අවසාන මනෝමය කය තුල කර්ම බීජ තියෙනවනම්, උත්පත්ති බීජ, විඥාන බීජ තියෙනවනම් මාර්යාට පාලනය කරන්න පුළුවන්. මාර්යාගෙන් ණයට ගන්න වෙනවා, මාර්යාට ණය වෙනවා. කර්ම බීජ නැත්නම් මාර්යාට පාලනය කරන්න බෑ, අයිටියකුත් නැහැ, මොකවත් කරන්න බෑ. මනෝමය කය තියෙනවා. මනෝමය කයට මාර්යාට කිසිම දෙයක් කරන්න බෑ. මොකෝ මාර්යාගෙන් ණයට ගන්න යන්නේ නැහැනේ. දැන් කවුරු හරි ලොකු මුදලාලි කෙනෙක් ඉන්නවා පොලියට. දැන් ඔබ පොලියට ගත්තොත්, ණයට ගත්තොත් විතරයි නේ මුදලාලිට පුළුවන් බලපෑමක් කරන්න. කවුරු කායින්වත් ණයට ගන්න නැත්නම් මොකවත්ම කරන්න බෑ. වගේ තමයි අරහතුන් වහන්සේ කාගෙන්වත් ණයට ගන්න යන්නේ නැහැ. ඒක නිසා කර්ම වීජයත් නැහැ, මාර්යාට පාලනයකුත් නැහැ. මාර්යාගේ ඒකනේ කිව්වා හරි බුදුහාමුදුරුවෝ, මාර්යා මාර්යාගේ උතාරිය මිදුණා, මාර්යාගේ ආරම්භණය මිදුණා කියලා. මාර්යාට වන්න බෑ අරහතුන් වහන්සේ කොයි ගියාද කියලා. ඇයි මාර්යාගාවට ආවේ නැ ණය ඉල්ලන්න, ණය ගන්න? මාර්යාටයි අයිති මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම සියලු දේ. අරහතුන් වහන්සේගේ එතකොට මනෝමය කය අර බුද්ධ බුදුරුන්ගේ අර ඔව් ඒ මනෝමය කය සියලු බුදුරුන්ගේ මනෝමය කයන්ට එකතු වෙනවා, කේන්ද්‍රගත වෙනවා, එතෙන්ට යනවා. එච්චරයි. එතකොට සියලුම බුදුරුන්ගේ මනෝමය කයන් ශේෂ වෙනවා, ඉතිරි වෙනවා, එක තැනකට කේන්ද්‍රගත වෙනවා. ඒ මනෝමය කයන් දැන් කෝටි ප්‍රකෝටි ගාණක් ඔය අපි දන්නාක නොදන්නා කාලේ ඉඳන් සියලු ලෞතුරා බුදුවරු, පසේ බුදුවරු, අරහත් බුදුවරු සියලු දෙනාගේ මනෝමය කය එක අල්පෙනිටි තුඩකවත් ඉඩක් අවශ්‍ය නැහැ. ඒ සියලු කෝටි ප්‍රකෝටි මනෝමය කයන් තැන්පත් වෙන ඉඩක් ඕනේ නැහැ, බීමක් ඕනේ නැහැ. ඒක මනෝමය කයක්. දැන් අපේ ශරීර කූඩුවක් තියන්න මේ ආපෝ තේජෝ වායෝ පට විහිින්නනේ ඉඩක් ඕනේ. දැන් මනෝමය කය ඒව නැහැ, ඒව නැහැ. නැති නිසා ඒක ඉඩක් ඕනේ නැහැ, බිමක් ඕනේ නැහැ, තැනක් ඕනේ නැහැ, ඉඩක් ඕනේ නැහැ. ඉඳිගටු මුණේකවත් ඉඩක් අවශ්‍ය නැහැ. කෝටි ප්‍රකෝටි ගාණක් මනෝමය කයන් එකට කේන්ද්‍රගත වෙලා බලශක්තියක් හැටියට මතු අනාගතයට බුදු වන අයට භව උදුරා දමන්නට උපකාර වන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි ස්වභාවය බුද්ධ ශක්තිය බොහොම නිරොත් නිදෝ ඉති වේලදී